ආයු බෝවන් 2019 අප්‍රේල් මාසේ 14 වෙනිදා පස්වරු 3:54ට අලුත් අවුරුදු උදාවහා සමග එන්නා වූ ආහාර අනුභව කිරීම, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම සඳහා නියමිතව පවතිනා වූ නැකත ඉතාමත්ම අහිතකර නැකතක් බවට ජ්‍යෝතිෂ මතානුකූලව පවතිනා වූ හෝරාවන් ලග්නයන් ග්‍රහ පිහිටීම් අනුව පෙන්වුම් කරනු ලබනවා. 2019 අප්‍රේල් මාසේ 14 වෙනිදා සූර්ය උදාව සිද්ධ වෙන්නේ පෙරවරු 6:04ට. එදා දවස ඉරිදා දවසක්. මේ නිසා පස්වරු 3:04 සිට 4:05 විනාඩි 4 දක්වා පවතින්නේ බුධ ග්‍රහයාගේ කාල හෝරාව. ඒ වාගේම පස්වරු 2:20 සිට පස්වරු 4:18 දක්වා පවතින්නේ සිංහ ලග්නය. මේ සිංහ ලග්නය ක්‍රියාත්මක වන්නා වූ අවස්ථාවේදී තත්කාල සිංහ ලග්න කුණ්ඩලී 8 බුධ ග්‍රහයා තැන්පත් වෙනවා. සිංහ ලග්න කුණ්ඩලියේ 8 මීන රාශි. මීන රාශියට බුධ ග්‍රහයා නීච ග්‍රහයා බවට පත් වෙනවා. මේ නීච ග්‍රහයා 8 සිටියදී ඒ වාගේම කාල හෝරාවත් බුධගේ කාල හෝරාව වෙලා එකී බුධ ග්‍රහයා නීච වෙලා සිටියදී 3:54ට යෙදෙන්නා වූ අනුභව කිරීමේ නැකත අතිශයම විනාශකාරී නැකතක් බවට පෙන්වුම් කරනු ලබනවා. 2019 අප්‍රේල් මාසේ 14 වෙනිදා 3:54ට යෙදෙන සිංහ ලග්නයේ අනුභවය කරන විට ශ්‍රී ලංකාවේ භූමි ප්‍රක්ෂේපණ ලග්නය වන්නා වූ මකර ලග්නයේ 8 කොටුවට වැටෙන්නේ සිංහ රාශිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රක්ෂේපණ ලග්නය වන්නා වූ මකර ලග්නයේ 8 වැටෙන සිංහ රාශිය තත්කාල ලග්නය බවට පත් කරගෙන ශ්‍රී ලංකාව පුරා බොහෝ හෙළයන් විසින් ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනුම වැනි වැදගත් කටයුත්තක් සිදු කිරීම ඉතාමත්ම කනගාටුදායක ඉරණම් වලට ජනි ජනයා පත්වීමේ හැකියාවක් පවතින ස්වභාවයක් බව පෙන්වුම් කරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි, මකර ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින්නා වූ ජීවීන්ගේ 8 සිංහය වෙනවා. මේ අනුව මකර ලග්න ජන්මීන්ටත් මෙම නැකත අසුභදායක නැකතක් බවට පත් කෙරෙනවා. ඒ වාගේම මිථුන ලග්නය පාදක කරගන්නා වූ ජන්මීන්ගේ ලග්නයේ ලග්නාධිපතියා වන්නේ බුධ ග්‍රහයා. මේ මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපතියා නීච වෙලා ඉන්නා වූ මොහතක ඒ නීච ලග්නාධිපතියා 8 තැන්පත්ව සිටින්නා වූ මොහතක අනුභවය මිථුන ලග්න හිමියන්ටත් අහිතකර දායක තත්ත්වයක් බව පෙන්වුම් කරනු ලබනවා. ඒ වාගේම කන්‍යා ලග්නය හිමියන්ගේ ලග්නාධිපතියා වන්නේ බුධ ග්‍රහයා. මේ බුධ ග්‍රහයා නීච වෙලා 8 සිටින්නා වූ තත්කාල ලග්නයකින් අනුභව කරනු ලබන්නා වූ කන්‍යා ලග්න හිමියන්ටත් අහිතකර ප්‍රතිපාකයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ වාගේම මීන ලග්න හිමියන්ගේ ලග්න ස්ථානයේ ඔළුවේ නීච බුධ ග්‍රහයා ක්‍රියාත්මක වෙනවා මේ අවස්ථාවේ. මේ නීච බුධ ග්‍රහයා මීන ලග්න හිමියන්ගේ ලග්න ස්ථානයේ ගෝචරය වන්නා වූ මොහතකදී සිංහ ලග්නයෙන් අනුභව කරන්නට ගියපුවහම ඒ සිංහ ලග්න කුණ්ඩලියේ 8 මාරක පීඩා ස්ථානයේ නීච බුධ ග්‍රහයා තැන්පත් කළ ඉන්නවා. මේ අනුව මීන ලග්න හිමියන්ටත් මෙකී නැකත විපත්තිකර නැකතක් බවට පත් වෙනවා.
ඒ විතරක් නෙමෙයි සිංහ ලග්නයෙන් උපන්නා වූ ජන්මීන් විසින් මෙම නැකත භාවිතා කරනු ලබන්නේ නම් සිංහ ලග්න කුණ්ඩලියේ අටවැන්නේ මෙකී මීන රාශියට අයත් වෙනවා. ඒ අටවැන්නේ නීච බුද ග්‍රහයා තැන්පත් වී සිටියේදී අනුභවය සිදු කරනු ලබනවා, ගනුදෙනු සිදු කරනු ලබනවා, වැඩ අල්ලනු ලබනවා. මේ අනුව එම ලග්න හිමියන්ටත් අතිශය විනාශකාරී නැකතක් බවට පස්වර 3.54 2019 අප්‍රේල් මාසේ 14 වෙනිදා යෙදෙන නැකත අහිතකර බව පෙන්වුම් කරනු ලබනවා. මේ විතරක් නෙමෙයි මේ හා සම්බන්ධයෙන් పూర్ව නිගමන පිළිබඳව විමසා බැලීමේදී පෙනී යනවා 2017 අප්‍රේල් මාසේ 14 වෙනිදා අවුරුදු උදාවට ආහාර අනුභවය ගනුදෙනුව වැඩ ඇල්ලීම කරන ලද්දා වූ තත්කාල ලග්නයේ නීච ග්‍රහයෙක් අටවැන්නේ තැන්පත් වෙලා හිටියා. ඒ නීච ග්‍රහයා තමයි චන්ද්‍රයා. එදා තිබුණු තත්කාල ලග්නය මේෂ ලග්නය වෙලා තිබුණා. මේෂ ලග්නයේ අටවැන්න වෘශ්චිකය වෙනවා. වෘශ්චිකයේ චන්ද්‍රයා තැන්පත් වුණපුවාම චන්ද්‍රයා නීච වෙලා සිටියා. එදාත් ඒ නීච ග්‍රහයා අටවැන්නේ සිටියේදී ශ්‍රී ලංකාවේ හෙළ අලුත් අවුරුදු උදාවේදී ආහාර අනුභවය කරන්න ගිහිල්ලා ලංකාව පුරා ජනී ජනයාගේ නෙත කඳුලින් තෙත් වුණා. උදේ අනුභවය කරන්නට උයා ගත්තා වූ ලිපේ උයාගෙන කෑවා වූ බ්ලූ මැන්ඩල් කුණු කන්ද ගිනිබත් වුණා වූ ප්‍රදේශයේ ජනී ජනයාට දවල් බත උයාගෙන ඒ ලිපේ කන්න බැරි තරමටම දුක් අඳෝනාවන් ඒ ගිනි විපතත් හා සමග ගුවනට මුසු වුණා. ශ්‍රී ලංකාව පුරා රූපවාහිනියෙන් ගේමද සාලෙට මේ විපත ගලාගෙන ආපුවාම ශ්‍රී ලංකාව පුරාම ජනී ජනයා දුකින් විපතින් සුසුම් ලෑවා. මේ තත්ත්වයන් දිහා බලන විට 2019 අප්‍රේල් මාසේ 14 වෙනිදා පස්වරු 2:54ට යෙදෙන්නා වූ පස්වරු 3:54ට යෙදෙන්නා වූ එම නැකතට අනුභව කිරීමේදී අටවැනි කොටුවේ නීච ග්‍රහයෙක් සිටිනවා විතරක් නෙමෙයි ඒ මොහොතේදී යෙදෙන්නා වූ තත්කාල හෝරාවේ හෝරාධිපතියාත් නීච වෙලා ඉන්න අවස්ථාවක් වෙනවා. ඒ නීච ග්‍රහයා අටවැන්නේ තැන්පත් වෙනවා. මේ අනුව මේ විනාශකාරී නැකත පිළිබඳව තවත් වරක් සිතා බලන්නට මුළු රටම එකවන්ව නැගී සිටීම අවශ්‍ය මොහොතකට අපි දැන් පත් වෙලා ඉන්න බව පේනවා. ඔබ හැමට අනාගතය පිළිබඳව සිහින දකින්නට තවත් වරක් මේ නැකත පිළිබඳව සලකා බලන්නට ශ්‍රී ලංකාවේ ජනී ජනයා ඒවාගේම ජ්‍යොතිර්වේදීන් ඒවාගේම විවස්ථා දායකය ඒවාගේම විධායකය පෙරමුණ ගන්නේ නම් සැමට සුබ නව වසරක් වනු ඇතැයි මගේ හැඟීමයි. ආයුබෝවන්.